ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ආශ්‍රිතව මැග්නිටියුඩ් 1.4ක ප්‍රබලත්වයෙන් යුත් භූචලනයක් සිදුව ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. භූචලනයෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇතැයිද වාර්තා වෙනවා. එම වාර්තාවල දැක්වෙන්නේ ඇසෑම් ප්‍රාන්තයේ පුරා උතුරු බෙංගාලයේ සහ ඊසාන දිග අනෙකුත් ප්‍රදේශවලටද භූචලනයේ කම්පන දැනී ඇති බවයි. එරට භූකම්පන විද්‍යා මධ්‍යස්ථානයේ උපුටා දක්වමින් ඉන්දිය මාධ්‍ය වාර්තා කර ඇත්තේ උදෑසන 7:51ට ඇසෑම්හි සොනිත්පුර්හිදී මෙම භූකම්පනයේ සිදුව තිබෙන ගොඩනැගිලි වලට හානි සිදු ඇති ආකාරයේ ඡායාරූප ඉන්දිය මාධ්‍යෝස්සේ පළ වී තිබුණද කිසිවෙකුට හෝ ජීවිත හානියක් සිදු ඇති බවට වාර්තා වී නැහැ. එමෙන්ම කොරෝනා වසංගතයෙන් මේ වන විට දැඩි බලපෑම් එල්ල වී ඇති ඉන්දියාවේ සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වන විට 1,76,000 ඉක්මවා ඇති බව ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මරණ සංඛ්‍යාව 1,97,894. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ රෝහල් සඳහා රෝගීන්ට අමතරව අනවශ්‍ය පුද්ගලයන් වැඩි වශයෙන් පැමිණීම හේතුවෙන් ඉන්දියාවේ කොරෝනා තත්ත්වය තව තවත් ඉහළ යාමේ අවදානමක් මතු ඇති බවයි. කෙසේ වෙතත් ඉන්දියාවේ තත්ත්වය පාලනය කිරීම සඳහා ඔක්සිජන් සාන්ද්‍රක 4000ක් සහ අවශ්‍ය සෞඛ්‍ය උපකරණ සැපයීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කෙරෙමින් පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර තිබුණා. ඉන්දියානු රෝහල් කොරෝනා රෝගීන්ට ඔක්සිජන් ලබා දීමේ අර්බුදයකට මුහුණ දී සිටින අතර නව දිල්ලියේ නිරෝධායන සීමාවන් තවත් සතියකට දීර්ඝ කිරීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර දිල්ලියේ සුසාන භූමිවල නිල වාර්තාවලට ඇතුළත් නොවු කොරෝනා මරණ 1,150කට වැඩි සංඛ්‍යාවක් දැවෙමින් පැවති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. ඒ ගුවන් මගින් ලබාගත් දර්ශන උපයෝගී කරගනිමින් එමෙන්ම ඉන්දිය ගුවන් හමුදාවේ ගුවන් යානයක් ඩුබායි සිට ඔක්සිජන් බහලුම් 6ක් රැගෙන බටහිර බෙංගාලයට ඊයේ රාත්‍රියේ පැමිණ තිබූ බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණේ. පවතින අවදානම සමග ඉන්දියාවේ ධනවත් පිරිස් සිය පෞද්ගලික ජෙට් යානා මගින් රටින් පිටව යමින් සිටින බවද ඇතැම් ජාත්‍යන්තර මාධ්‍යවල සඳහන් වෙනවා. මේ අතර තමන්ට අයත් වාහන විකුණා දමා එම මුදලින් ඔක්සිජන් සිලින්ඩර් මිලදීගෙන දුප්පතුන් වෙත බෙදා දෙන පුද්ගලයෙකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වුණා. ඔහු මේ වන විට ප්‍රකට වැත්තේ ඔක්සිජන් මිනිසා ලෙසයි.